සුබ දවසක් වේවා කියලා අදත් යාළුවෝ සියලු දෙනාම පිළිගන්නවා සිත්‍රෝපේ YouTube channel එකට මම හැමදාම උන්ට ආදරය කරන කවි ඔන්න මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ thriller category එකට අයත් වෙන අස්සන ඉංග්‍රීෂ් මූවී එකක් මේ මූවී එක නිකුත් වෙලා තියෙන්නේ 2023 නොවැම්බර් මාසේ පැය විනාඩි 30 කාලයක් සල්ලි නිසා හරි පුදුම විදිහට මිනිස්සු වෙනස් වෙන ආකාරය මේ මූවී එකේ ලස්සනට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ මූවීස් එකේ සිංහල උපසිරසි ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙබඩු කිහිපයකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම IMDb දර්ශකයේ 5.8ක අගයකුත් Rotten Tomatoes හි 86ක අගයකුත් ලබා ගන්න මේ නිර්මාණයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ කැටගරි එකේ මූවිස් වලට කැමති අයට කුතුහලයෙන් බලන්න පුළුවන් මූවී එකක් වගේම සල්ලි වලට මිනිසුන් ඕනම දෙයක් කරන්න පෙළඹෙන හැටි ඒ වගේම සල්ලි නිසා මිනිස්සු අඳ වෙන හැටි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් සුපුරුදු හඳුන්වා දීමේ අනතුරුව අපි කතාව දිහාට හැරිමු. මේ කතාව පටන් ගන්නේ සීතල නත්තල් අසිරියෙහි ආරම්භයත් එක්ක. මේ කතාවේ ප්‍රධාන චරිතයක් වන ස්ටර්ලින් හරිහැටි රැකියාවක් නොමැතිව නීති විරෝධී මත්පැති විකිණීම කරපු තරුණයෙක්. මේ කතාව ආරම්භයේදී ස්ටර්ලින්ට පහර දීලා ස්ටර්ලින් ගාව තිබුණු මත්පැති තොගයක් පැහැර ගැනීමට ලක් වෙනවා. මේ නිසා ලොකු පාඩක් සිදු කරගත්ත ස්ටර්ලින් අසල තිබෙන සුපර් මාකට් එකක් වෙත යනවා. ඉතින් මේ අතර මෙතනට මැදිවිය පහු කරපු තරමක් වයසක මනුස්සයෙක් එනවා. භාණ්ඩ වගේක් මිලදී ගන්න. මේ ආපු මනුස්සයා තමන්ට අවශ්‍ය භාණ්ඩ ඇනුම් කරන අතර තමන්ගේ අතේ තිබෙන කලින් මිලදී ගන්නා ලද ලොතරැයි කිහිපයක් පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඒ අතර තිබුණ එක් ලොතරැයියකට ඩොලර් මිලියන 156ක දිනුමක් ඇති බව දැනගන්න මේ මනුස්සයා සතුට වැඩිකමට මහහයියෙන් කෑ ගහනවා. මට ඩොලර් මිලියන 156ක් ලැබී ඇති බවත් හෙට සිට මම පෝසතෙක් බවත් මේ කතාව අසල සිටි කිහිප දෙනෙකුට ඇසුනන් බෙල්ල ගාවටම හිර වෙලා හිටි ස්ටර්ලින් නම් මේ කතාව අහලා නිකන් හිටියේ නෑ. ස්ටර්ලින් වහාම තීරණය කරනවා මේ මිනිස්සයා බය කරලා ලොතරැයිය පැහැර ගන්න. ඉතින් වහාම ක්‍රියාත්මකුණු ස්ටර්ලින් තම අතේ තිබෙන ගිනි අවිය ඇදලා අරන් අර මිනිස්සයා දිහාවට දික් කරලා ලොතරැයිය තමාට ලබා දෙන ලෙස තර්ජනය කරනවා. මේන්ම සුපර් මාකට් එක තුල සිටි කිහිප දෙනෙක් ඉතා බියට පත් වෙනවා. වෙන්න යන දේ ඉවෙන් වගේ වැටුණු අර මිනිස්සයා මෙරුම් කන්න වෙන නිසා ලොතරැයිය ස්ටර්ලින්ට දෙන්න තීරණය කරනවා. මේ අතර වොෂ්රූම් එකට පැමිණි පොලිස් නිලධාරියෙකුට මෙම කලබලය ඇහෙනවා. තම රාජකාරී ගිනි අවිය ගන්න පොලිස් නිලධාරියා හිමින් සීරුවේ මේ සිද්ධිය සිදුවෙන ස්ථානයට ලං කරනවා. සුපර් මාකට් එක ඇතුලේ ගිනි අවියක් අරන් කලබල කරන මේ තරුණයා තඩංගුවට ගන්න මේ පොලිස් නිලධාරියා තීරණය කරනවා. කොහොම හරි මේ අවස්ථාවේදී ස්ටර්ලින් හා පොලිස් නිලධාරියා අතර වැඩි හුවමාරුවක් සිද්ධ වෙනවා. මේ අතර පොලිස් නිලධාරියාගේ වෙඩි පහරින් අර ලොතරැයිය අයිතිකාර මනුස්සයා එතන මිය යනවා. මේ නිසා තැති ගැනීමට ලක්වන පොලිස් නිලධාරියා ස්ටර්ලින්ගේ වෙඩි පහරකින් මැරී වැටෙනවා. සිදුවන විනාශය නැවත යථා තත්ත්වයට පත් කරගන්න කෙසේ හෝ කල්පනා කරන ස්ටර්ලින් ඒ අවස්ථාවේදී සුපර් මාකට් එක ඇතුළේ සිටින අයිතිකාරයා සහ තරුණ යුවළ ප්‍රාණයපේට අරගන්නවා. එහි ඇති CCTV දර්ශන වහා මකා දමන ලෙස අමීට තර්ජනය කරනවා. මියගොස් සිටින අයවලුන් කාමරය ඇතුළට දමන ස්ටර්ලින් ලේ පැල්ලම් ඉවත් කරනවා වගේම සියලුම විදුලි පහන් නිවා දමන්න ඕන කරනවා. මේ නොසිතූ සිදුවීමෙන් කම්පැනියට පත් සිටි ස්ටර්ලින් ප්‍රාණයපේට ගන්නා ලදායකින් විස්තර විමසනවා. ඉන්පසු අමීර් විසින් මේ සිදුවී ඇති සිද්ධියෙහි ඇති බරපතල තත්ත්වය ස්ටර්ලින් වෙත පහදා දෙනවා. මේ ලොතරැයි දිනුම මේ ආකාරයට ලබා ගැනීමට පහසු නොවන බව ඔවුන් විසින් පහදා දෙනවා. මේ අවස්ථාවේදී අර ප්‍රාණයපේර ගෙන සිටින තරුණ යුවළද මේ කතාවට හවුල් වෙනවා. මාස 7ක ගැබ්ණියක් වුණු ඇනා මර්ලින්ද ඇගේ සැමියා වූ ඉබ්‍රහම්ද අමීර්ගේ කතාව හා එකඟ වෙනවා. මෙම සිදුවීම සිදු වූ ආකාරය සම්පූර්ණයෙන් වසන් කර ජයග්‍රාහී මුදල ලබා ගැනීම පහසු කටයුත්ත නොවන බව ස්ටර්ලින් තේරුම් ගන්නවා. ඉතින් ඉන්පසු ස්ටර්ලින් ඔවුන්හට අමුතු යෝජනාවක් කරනවා. මෙම මුදල ලබා ගැනීමට තමන්ට සහාය ලබා දෙන ලෙසත් ඒ සඳහා ඩොලර් මිලියන 6ක් බැගින් ලබා දීමටත් පොරොන්දු වෙනවා. ඇනා මර්ලින් මේ ගනුදෙනුවට විරෝධය පළ කරත් පියානෝ වාදකයෙක් ලෙස දුක්ඛිත ජීවිතයක් ගත කරන ඉබ්‍රහම් නම් මෙවැනි විශාල මුදලක් ලැබෙන මේ අවස්ථාව මගහැර ගන්න කැමති වුණේ නැහැ. කෙසේ හෝ
සිදුවේ ඇති සිද්ධිය වසංකර වෙනත් කතාවක් ගොතා සිද්ධිය යටි ගැසීමට මොන් හතර දෙනාම සැලසුම් කරනවා. එනා මර්ලින් විසින් මිය ගොස් සිටින පුද්ගලයාගේ දුරකථන පරීක්ෂා කොට තනිව ජීවත් වෙන පුද්ගලෙක් බව තේරුම් ගන්නවා. ඇය විසින් ඔහුගේ දුරකථනය භාවිතා කොට හිට සිට මාසයක් රැකියාවෙන් නිවාඩු ලබා දෙන ලෙස ඉල්ලා ආයතනය වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරනවා. තමන් ලබා දුන් ගණදිනුවට එකඟ නොවන්නේ නම් එනා මර්ලින් හා ඒබ්‍රහම් හට පිටව යන ලෙස පවසනවා. තමන් මේ ගණදිනුව අමීර් සමග පමණක් විසඳා ගන්නට සූදානම් බව පවසනවා. නමුත් ඒබ්‍රහම් තමන් මේ රහස හෙළි නොකර සිටීමට නම් වටිනාකමක් තිබිය යුතු බව දිගින් දිගටම ප්‍රකාශ කරා. මේ සාකච්ඡාව යන අතරතුර අමීර්ගේ සහෝදරයා පැමිණ වසා ඇති දොරට තට්ටු කරන ආකාරය CCTV තුලින් දැర్శණය වෙනවා. මේ ආගන්තුකයාගේ පැමිණීම ගැන ටර්ලීන් නම් නැවත කලබලයට පත් වෙනවා. ඔහු නැවත හරවා යවන ලෙස අමීර්ට දැනුම් දෙනවා. මේ අතරතුර මුර රාජකාරී යෙදෙන පොලිස් නිලධාරියෙකු පැමිණෙනවා. සිදු වී ඇති සිද්ධිය වසන් කරගෙන කෙසේ හෝ මොවුන් පිටත් කර යවන්න අමීර් සමත් වෙනවා. ඉන්පසු මොවුන් සියලු දෙනා එකතු වී මේ මිනිසාගේ සිරුර පොලිතුරුනූරයකට තමා ඔහුගේ වාහනයෙහි පටවා ඈතකට ගෙන ගොස් දමන්න තීරණය කරනවා. පොලිස් නිලධාරියාගේ ගිනියවියද මේ මල සිරුර සමග තබන්න ඔවුන් අමතක කරන්නේ නැහැ. මේ සිරුර රැගෙන යන්න ඒබ්‍රහම් මුලින්ම විරෝධය පළ කළත් එනා මර්ලින්ගේ ඉල්ලීම මත ඒ සිදු කරන්න ඒබ්‍රහම් කැමති වෙනවා. මේ සිරුර අරන් යන අතරතුර මෙම සිදු කරන ක්‍රියාව නිසා තමන් සිදු කරන්නේ වැරැද්දක් බව හිතන ඒබ්‍රහම් උදව් ඉල්ලා කෑ ගහනවා. නමුත් මේ අවස්ථාවේදී එතනට එන පොලිස් නිලධාරියෙකුට ඒබ්‍රහම් ගැන සැක හිතෙනවා. මේ අතර සිදු වූ පොරපැදීමෙන් ඇදවැටි එම පොලිස් නිලධාරියාද මිය යනවා. මෝඩ වැඩක් නිසා තවත් කරදරපත් වූ ඒබ්‍රහම් ඒ මල සිරුරත් වාහනයට පටවා ගන්න කටයුතු කරනවා. යන අතරමඟ විස්තර ඒබ්‍රහම් විසින් ස්ටර්ලින්ට ලබා දුන්නත් මේ සිදුවීම ඔහුගෙන් සහ පිරිඳගෙන් වසන් කරනවා. මේ අතර වෙඩි වැදී සිටි පොලිස් නිලධාරියාට හදිසියෙම සිහි එනවා. සුපර් මාකට් එකේ කාමරය තුල දමා සිටි ඔහු වෙඩි පහර නිසා තුවාල ලබා සිහි මුර්ජා වී තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඔහු වහාම තම පියා අමතා තමන්ට සිදු වී ඇති සිද්ධිය පැහැදිලි කරනවා. මේ සිදුවීමට මූලික කාරණය ඩොලර් මිලියන 156ක ලොතරැයියක් බවත් තමා බේරාගෙන එම ලොතරැයියද පැහැර ගන්නා ලෙසත් පියාට දැනුම් දෙනවා. මුදල් වලට කෑදර පියා තමන්ගේ යහළුවන් දෙදෙනෙකු සමග ගිනි අවි වලින් සන්නද්ධ වී තම පුතා බේරා ගැනීමට සුපර් මාකට් එක වෙත යනවා. අමීර් විසින් CCTV දර්ශන සියල්ලම ඉවත් කරනවා. ඒ වගේම CCTV පද්ධතිය తాවකාලික වක්‍රීය කරනවා. බීමට යමක් රැගෙන ඒමට ඉදිරියට යන ස්ටලින්ව මරා දැමීමට අමීර් ඒ මොහොතේම තීරණය කරනවා. මේ සිදුවීම් සියල්ල ඉදිරියේ සිට නිරීක්ෂණය කරන පොලිස් නිලධාරියාගේ පියා සහ ඔහුගේ පිරිස ස්නයිපර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ස්ටිලව ඝාතනය කරනවා. ඒ එක්කම සුපර් මාකට් එක තුලට කඩාවැදින පොලිස් නිලධාරියාගේ පියා අමීර්වත් ඝාතනය කරනවා. වෙඩි වැදී සිටි තම පුතාව ආරක්ෂිත ලෙස ඉවතට ගන්න කටයුතු කරනවා. මේ අනපේක්ෂිත සිදුවීම දෙස බලා සිටින එනා මර්ලින් මියගොස් සිටින්සේ වැටි සිටිනවා. එනා මර්ලින් මියගොස් සිටින නිසා අතහැර දමලා මොහු ලොතරැයි පත සොයා යනවා. මේ අවසරයෙන් නැගී සිටින එනා මර්ලින් එන පොලිස් නිලධාරියාගේ පියාගේ ඔළුවට දරුණු මිටි පහරක් එල්ල කර මරා දමනවා. මේ අතර අනිකුත් දෙදෙනා වෙත රේඩියෝ පණිවිඩ මාර්ගයෙන් තර්ජනය කරන එනා මර්ලින් ලොතරැයි පත පුලුස්සා දමන බවට තර්ජනය කරනවා. මේ අතර ඒබ්‍රහම් රැගෙන ගිය වාහනේ අතහැර දමා පායිම නැවත සුපර් මාකට් එකට පැමිණෙනවා. සුපර් මාකට් එකේ ඉදිරියට පැමිණි අමුත්තා ගැන සැක හිතූ පොලිස් නිලධාරියාගේ පිරිස ඒබ්‍රහම් අල්ලා පහර දී වාහනේ සිර කරගන්නවා. මේ අතර ඒබ්‍රහම් යනු එනා මර්ලින්ගේ සැමියා බව ඔවුන් දැනගන්නවා. සැමියා නිරුපද්‍රිතව අවශ්‍ය නම් ලොතරැයි පත ලබා දෙන ලෙස ඔවුන් එනා මර්ලින්ට තර්ජනය කරනවා. නමුත් මේ තර්ජන වලට බියට පත් නොවූ එනා මර්ලින් ඉතා සූක්ෂම ලෙස ඔවුන්ගේ තීරණයන් වෙනස් කරනවා. මේ සඳහා එනා මර්ලින් ඔවුන්ගේ නීති විරෝධී කටයුතු මතක් කර සිටිනවා. දූෂිත පොලිස් නිලධාරියන් වෙනු මොවුන් හට ඇයගේ උදව් නොමැතිව මේ මුදල ලබාගත නොහැකි බව ඇය පවසනවා. ඇය මේ කතාව සිද්ධ වූ ආකාරය මොවුන් හට පැහැදිලි කරනවා. මේ මුදල බෙදා ගැනීමට කැමති වන ලෙස ඔවුන් හට දන්වනවා. නමුත්
ඇනාමලින් වරදමා කෙසේ හෝ මේ ලොතරැයි පත තමන් සතු කරගන්නට මේ පිරිස තීරණය කරනවා. ඉන්පසු නැවත සුපර් මාකට් එකට ඇතුල් වන මෝන් ඇනාමලින් සොයා යනවා. මේ අතර වීරු වැටී සිටින ඇගේ ඇනුමකින් එක් පුද්ගලයෙකු මැරී වැටෙනවා. මේ ඝාතනයේ පසුපස දිව යන ඇනාමලින් ලොතරැයි පත තමන්ගේ අතට ගන්නවා. වෙඩි වෙද්දී සිටි පොලිස් නිලධාරියා පැමිණ ඒ අවස්ථාවේහි ඇනාමලින් හට වෙඩි තියනවා. ලොතරැයි පත අත ඇතිව ඇද වැටුණු ඇයව බේරා ගන්න මේ අවස්ථාවේදී ඒබ්‍රහම් ඉදිරියට පනිනවා. මේ අතර පොලිස් නිලධාරියාගේ කණ්ඩායමෙහි අනෙක් සමාජිකයාද මේ ස්ථානයට පැමිණෙනවා. මොහු සිද්ධිය සමතයකට පත් කරන මොවාවෙන් පොලිස් නිලධාරියා හට වෙඩි තබා ඝාතනය කරනවා. තමන් සමග ඒකට සිටි පිරිස අතහැර දැමූ මොහු අවසානයේහි ඒබ්‍රහම් සහ ඇනා මර්ලින් සමග එකතු වී ලොතරැයි දිනමේ මුදල් දෙකට බෙදා ගන්නවා. ඇනා මර්ලින් සැලසුම් කළ විදිහටම ඝාතකයන් පිරිසකට මැදිවුණු තරුණයෝ ලා බේරාගත් වීර නිලධාරියෙකු ලෙස ඔහුට ප්‍රශංසා හිමි වෙනවා. ඉතින් තමන් සමග කොතරම් හිතවත්කම් පැහැවත් මිනිසුන් මුදල් නිසා ඒ සියලු දේ පාවා දෙන අයරු මේ කතාවෙන් මනාවට පෙන්නුම් කරනවා. ඉතින් මේ මූවී එකත් අනිවාර්යයෙන්ම රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් මම ආදර සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් මේ වගේ ලස්සන මූවීස් ගැන දැනගන්න අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ ලබා දෙන්න කියලා තිල්ලනවා.